සුබ දවසක් වේවායාලු සියලු දිනාටම CJ YouTube channel එකට ඔගොල්ලෝ හැමදෙනාම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද 2024 සැප්තැම්බර් මාසේ 7 වෙනිදා සෙනසුරාදා දවස. අද ඔයගොල්ලන්ට ගෙනල්ලා තියෙන්නේ කොහොමද අපි සිග්නල් එකකට ට්‍රේඩ් කරන්නේ කියන එක ගැන A to Z පැහැදිලි කිරීමක් කරන වීඩියෝ එකක්. හරි, දැන් ඔයා CJ channel එකේ ඉදිරියට අපි හදන්න යනවා අලුත් group ටිකක්. දැනට හදලා ඔයගොල්ලෝ join වෙන ගමන් තියෙන ඔයගොල්ලෝ දන්නවා gold, platinum, diamond සහ premium. හරි, තෝට ඒ group අපි function වෙන්නේ එහෙම නැතිනම් ඒ group වල signal දෙන්න පටන් ගන්නවා AA category වලට අදාළව 10 වෙනිදා ඉඳන්. ඒ කියන්නේ අඟහරුවාදා ඉඳන්. හරි, එතකොට ඒකට අදාළව අපි signal setup එක, signal form එක, දෙන entry ප්‍රමාණය සහ දෙන pattern එක වෙනස් කරලා දිනවා. එතකොට ඒක මේ වීඩියෝ එක හරහා update කරනවා. ඒ වගේම ෆ්‍රී ගෲප් වල VIP ගෲප් වල ඉන්න හැමෝටමත් සිග්නල් දෙන්න. එතකොට මේ ෆෝමැට් එකේම තමයි. එතකොට කලින් කරපු එකට වැඩිය පොඩි වෙනසයි කරලා තියෙන්නේ. හැබැයි ඒ වුණාට ඔයාලා කොහොමද මේකට හරියට එන්ට්‍රි ගන්න ඕනේ? කොහොමද අපි එන්ට්‍රි අරගෙන හරියට ප්‍රොෆිට් බුක් කරගන්නේ? ස්ටොප් ලොස් එන්ට්‍රි අරගන්නේ කොහොමද? හැමදේම මේ වීඩියෝ එකේ කතා කරනවා. එතකොට වීඩියෝ එක ටිකක් දික් වෙයි. කැමති කෙනෙක්ට ෆ්‍රී ටයිම් එකක් තියෙනවා නම් ස්කිප් නොකර බලන්න පුළුවන්. ඔයාගේ ප්‍රශ්න මේකෙන් ක්ලියර් වෙයි. හරි, එතකොට මේකෙන් ඔයාට ක්ලියර් වෙන්නේ නැති ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම්, ඒ කියන්නේ වීඩියෝ එක බලලත් ඔයාට තාමත් CJI මෙන්න මේ ගැටලුව මට ක්ලියර් වුණේ නැහැ, එන්ට්‍රි ගන්නකොට ක්ලෝස් කරනකොට මෙන්න මේක කොහොමද කරන්නේ මට ඒක පැහැදිලි වුණේ නැහැ, එහෙම තියෙනවා නම් මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්න. අපි 1x1 ඒකට රිප්ලයි එකක් දෙන්නම්. හරි, එතකොට කමෙන්ට් එකම කමෙන්ට් එක කීප දෙනෙක්ම අහලා තියෙනවා නම් ඒක ගොඩක් අයට අපහැදිලි නම් කමෙන්ට් එක බේස් කරන් වීඩියෝ එකක් හරි හදලා ඔයගොල්ලන්ගේ ප්‍රශ්න ක්ලියර් කරලා දෙන්න. මම හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා. මොකද හරි අවබෝධයකින් මේක ඉස්සරහට කරයි යන්න ඕනේ. එතකොට මේ වීඩියෝ එකක් කරන්න හේතුව තමයි දැන් අපි කස්ටමර් සර්විස් එකේ මැසේජ් වලට මට පර්සනල් ලෙවල් තියෙනේම බලපුවාම මට තේරෙන්නේ ගොඩක් අය බේසික් නොලෙජ් එකවත් නැතුව ට්‍රේඩින් කරන්න ඉන්නේ. සමහර අය ස්ටොප් ලොස් එන්ට්‍රි ගන්න දන්නේ නැහැ, පොසිෂන් එකෙන් හාෆ් ක්ලෝස් කරන්න දන්නේ නැහැ. හරි, ඒ නිසා ඒව ගැන වෙනම පැහැදිලි කරන්නම්. මනි මැනේජ්මන්ට් එකක් මේ වීඩියෝ එකට පස්සේ මම වෙනම හදලා දෙන්නම්. එතකොට අද අපි ફોકસ කරමු කොහොමද සිග්නල් එකකට හරියට එන්ට්‍රි ගන්න කියලා. හරි, පළවෙනිම දේ මේක කියලා ඉන්න ඕනේ, මම මාකට් මේකර් කෙනෙක්වත් බිග් ප්ලේයර් කෙනෙක්වත් නෙමෙයි. මමත් මේ වීඩියෝ එක බලන ඕගොල්ලෝ වගේම රීටේල් ට්‍රේඩර් කෙනෙක්. හරි, ඒ කියන්නේ මාකට් එකේ ප්‍රීවියස් ඩේටා, ඒ කියන්නේ කලින් මාකට් එක හැසිරුණු විදිහයි ඉස්සරහට යන්න පුළුවන් විදිය ෆෝකාස්ට් එකකුයි ප්‍රොබබිලිටි එකකුයි, ඒ කියන්නේ සම්භාවිතාව. මෙහෙම මාකට් එක වෙන්න පුළුවන් කියලා අපි කලින් ඩේටාත් එක්ක ඇනලයිස් කරලා ෆන්ඩමෙන්ටලි ටෙක්නිකලි බලලා ඕගොල්ලන්ට තියෙන සෙටප් එකත් එක්ක අපි එන්ට්‍රියක් ගන්නවා. එතකොට අපි තේරුම් ගන්න ඕනේ දේ තමයි මම සිග්නල් එකක් දුන්නයි කියලා හිතන්නකෝ. දැන් මෙහෙම සෙල් එකක්. හරි, ඔන්න අපි මේ සෝන් එකෙන් සෙල් එකක් දෙනවා නිකන් උදාහරණයකට. එතකොට ඔයාලා හිතනවා නම් මෙහෙම buy වෙන මේ මාකට් එක මේ zone එක touch කරලා මෙහෙම U-turn එකක් ගහලා sell වෙයි කියලා. අන්න එතන තමයි වැරදුණු තැන. හරි, ඒ කියන්නේ මේක මෙහෙම වෙන්න පුළුවන්. හරි, ඊට පස්සේ මේ විදිහට යන්න පුළුවන්, මෙහෙම යන්න පුළුවන්, නැත්නම් stop loss hit කරලා sell වෙන්න පුළුවන්. එතකොට අපි දන්නේ නැහැනේ. ඒ නිසා අපි ඒ වෙලේ මාකට් එකේ තියෙන confirmation එක තමයි entry ගන්නෙ. එතකොට ඔයාලා හැම වෙලේම manage කරගන්න ඕනේ තමන්ගේ risk එක. මම මේ සෙටප් එකට කොච්චර ප්‍රමාණයක් දානවද? හරි, ඒ නිසා අනවශ්‍ය රිස්ක් එකක් ගන්න එපා. හැම වෙලේම try කරන්න තමන්ගේ අයිඩියා එක හරියට ඔළුවේ තියාගෙන වැඩේ කරයි යන්න. හරි, අනවශ්‍ය රිස්ක් එකක් ගන්න යන්න එපා. හරි, දැන් ඔන්න මම මේක අයින් කරනවා. අපි දැන් යමු වීඩියෝ එකේ වැදගත්ම දේවල් ටිකට. පළවෙනිම දේ තමයි දැන් මම මෙතන සෙටප් එකක් මේ විදිහට හදාගත්තා. අපි මුලින්ම කතා කරමු buy එක ගැන. හරි, අපි මේක 5 මිනිත් වගේ chart එකකට දාගමු. එතකොට ලේසි අපිට. හරි, අපිට දැනට sell එක ඕනේ. මම මෙතන පොඩි sample දෙකක් මේ විදිහට හදාගත්තා ඔයාලට පැහැදිලි කරන්න ඕන නිසා. හරි, අපි sell එක දැනට පැත්තකින් තියලා buy එක ගැන විතරක් කතා කරමු. හරි, එතකොට මේ උදාහරණයක්. එතකොට group එකේ මම මුලින්ම දෙන්නේ මොකක්ද? market එක අපි monitor කරන් ඉන්නවා. market එක 1 minute එක හරි 5 minute එක හරි monitor කරන් ඉද්දී මම මෙන්න මේ යට තියෙන එක. හරි, ඒ කියන්නේ buy gold enter in TP levels ඔක්කොම mark කරලා type කරලා ඕගොල්ලන්ට signal එක දානකම් market එක එකදෙන hold කරන් ඉන්නවද? නැහැ, market එක හැම තප්පරේම up and down යනවා. එතකොට market එකේ confirmation හැදිලා bullish candle close එකක් හරි bearish candle close එකක් හරි මට අවශ්‍ය confirmation එක ආවම මම ඕගොල්ලන්ට දෙනවා market එකේ
බයි ගෝල්ඩ් එන්ට නව් කියලා. ඒකන මාකට් ප්‍රයිස් එකෙන් ගෝල්ඩ් බයි කරන්න. එතකොට ඔයාල දන්නවා මගේ ට්‍රේඩින් සෙටප් එක අනිවාර්යෙන්ම ස්ටොප් ලොස් එක කියද SL එක පිප් 40යි. හරි. එතකොට ඔයාට කරන්න තියෙන්නේ මාකට් ප්‍රයිස් එකෙන් ස්ටොප් ලොස් එක පිප් 40ක් දාලා 0.01 එකෙන් හරි ඔයා මාකට් එකේ එන්ට්‍රි ගන්න, සෙටප් එකෙන් එන්ට්‍රි ගන්න. එතකොට ඒ ට්‍රේඩ් එක හයි රිස්ක් සෙටප් එකක් 0.01 ලොට් විතරක් යූස් කරන්න කිව්වොත් ඔන්න ඔයාට ඒ අදාළ කියන ලොට් ගානෙන් එන්ට්‍රි ගන්න පුළුවන්. නැත්නම් ඔයා වෙනද යූස් කරන සාමාන්‍ය ලොට් ගානි මාකට් ප්‍රයිස් එකෙන් එන්ට්‍රියක් ගන්න පුළුවන්. ඔන්න එතකොට සිග්නල් එක මිස් වුණයි කියන එකට පළවෙනි උදාහරණේ එක්ක පැහැදිලි කරා කොහොමද ගන්න කියලා. එතකොට මම එන්ට්‍රිය ගන්න තැනින්ම ඕගොල්ලොත් එන්ට්‍රි එක වැටෙනවා. පොඩි පිපෙට් ගානක් වෙනස් වෙන්න පුළුවන්. හැබැයි පිප් 10 15 වෙනස් වෙන්න විදිහක් නැහැ. පැහැදිලිද? තොරන්න ගොඩක් අයර තිබ්බ ප්‍රශ්නය ඕක. ඒ බයි එක ගද්දි අනිවාර්යෙන් ස්ටොප් ලොස් එක පිප් 40 කියන එක දාලා ගන්න. මම ස්ටොප් ලොස් එක වෙනස් කරන්නේ නැහැ. ඒක පිප් 40 තමයි අපි අනිවාර්යෙන් මේන්ටේන් කරන්නේ. හරිද? එතකොට ඔන්න පළවෙනි ගැටලුව ඔය විදිහට අපි විසඳුවා. හරි. ඊළඟට මාකට් එකේ මම ඔන්න මොනිටර් කරන් ඉඳලා TP ලෙවල්ස් ටික ඔයාලට විනාඩියක් දෙකක් ඇතුළත මේ ටික ටයිප් කරලා දෙනවා. එතකොට අපි කලින් දුන්නේ TP ලෙවල්ස් 3යිනේ. හැබැයි දැන් අලුත් සෙටප් එකේ මම වෙනස් කරා මෙන්න මේ විදිහට. හරි. රේන්ජ් එක තියෙනවා 2500 2497 විදිහට 96 ස්ටොප් ලොස් එක. ඒ කියන්නේ පිප් 40යි. TP 1 එක 2502. ඒ කියන්නේ ෆස්ට් එන්ට්‍රි ඉඳන් පිප් 20යි. TP 2 2505. ඒ කියන්නේ ෆස්ට් එන්ට්‍රි ඉඳන් පිප් 50යි. TP 3 2512. හරි. ෆස්ට් එන්ට්‍රි ඉඳන් පිප් 120යි. හරි. TP 4 2520 ෆස්ට් එන්ට්‍රි ඉඳන් පිප් 200යි. TP 5 ඕපන්. මේක තමයි අපි ට්‍රේඩින් වලට ඉස්සරහට සිග්නල් දෙන සෙටප් එක. හරි. දැන් මම හිතනවා පැහැදිලි වෙන්න ඇති කියලා. හරි. දැන් අපි මේක මැප් කරගමු. හරි. දැන් කොහොමද මේක එන්ට්‍රි එක ගන්නෙ? හරිම විදිහට ලේයර් කරන්නේ කොහොමද කියන එක අපි බලමු. හරි. දැන් අපි මුලින්ම මම මේ බයි එක ගන්න දීලා තියෙන සෝන් එක මොකක්ද? 2500යි 2497යි. හරි. අපි ඒක මාක් කරගමුකෝ මේ විදිහට. අපි මුලින්ම මාක් කරගමු 2500. හරි. ඊළඟට අපි මාක් කරගමු 2497. හරි. එතකොට මේ තියෙන්නේ අපි කතා කරන බයි සෝන් එක. හරි. ඔන්න අපි සෝන් එක මේ විදිහට මාක් කරගමු. මේක එතකොට අපි බයි එකක් විදිහට තමයි ප්ලෑන් කරන්නේ. මම මේ කියන කන්සෙප්ට් එක හරියට තේරුම් ගත්තා නම් හරි ඔයාලට මේක එන්ට්‍රි ගන්න පුළුවන්. හරි. එතකොට මේ සෙටප් එකේ මගේ ස්ටොප් ලොස් එක මොකක්ද? හරි. ස්ටොප් ලොස් එක 2496. හරි. ඔන්න ස්ටොප් ලොස් ලයින් එක තියෙනවා. හරි. ඊළඟට මේක මැද්දේදී හරි ඔයාට කැමති විදිහට එන්ට්‍රි ගන්න පුළුවන්. හරි. දැන් අපි මේ විදිහට හිතමුකෝ. ඔන්න මාකට් එක දැන් මේ දැනට කැන්ඩල් ගැන අමතක කරන්න. හරි. අපි මේ විදිහට ගමුකෝ. මේක තව ටිකක් මෙහෙට අරගෙන. හරි. ඔන්න දැන් මේ විදිහට තියෙනකොට මාකට් එකේ හරි. මේක තමයි දැන් අපේ ට්‍රේඩින් සෙටප් එක. එතකොට මම ඕගොල්ලන්ට සිග්නල් එක දීලා දිනවා මාකට් ප්‍රයිස් එකෙන් ඔන්න බයි එක ගන්න කියලා 2500. හරි. එතකොට ඔයා ඔන්න පළවෙනි බයි එක ගන්නවා මේ විදිහට 2500ෙන්. හරි. ඔයා TP එක තියෙනවා. TP අපි හිතමුකෝ TP 4 තියෙනවායි කියලා. හරි. ස්ටොප් ලොස් එක ඔන්න මෙහෙම තියෙනවා. TP එක TP 4 තියෙනවා. හරි. අපි මුලින් හිතමු මේ හැම ට්‍රේඩ් එකක්ම අපි ගන්න 0.01 කියන එකකින් කියලා. හරි. දැන් මාකට් එක අපි හිතමුකෝ බම් බයි එකක් දෙනවායි කියලා මෙහෙම ඩවුන් වෙන මාකට් එකක් තියෙනවා. හරි. එතකොට මේ සෝන් එකට එනකොට ඔන්න බූලිෂ් කැන්ඩල් ක්ලෝස් වෙනකොට අපි එන්ට්‍රිය දෙනවා. එතකොට මෙතනින්දම් මාකට් එක මෙහෙම උඩට ෆ්ලයි වෙන්නේ නැහැනේ. සමහර වෙලාවල් තියෙනවා මාකට් එක තව පොඩ්ඩක් කොහොම පහළට ඇවිල්ලා යනවා. හරි. එතකොට මෙතෙන්ට ඇවිල්ලාම ගියොත් තමයි මේක ලොස් වෙන්නේ. මේ සෝන් එකක් වගේ රීච් කරලා යනවා. එතකොට ඕගොල්ලෝ දකින්න ඇති මම සිග්නල් එකක් දීලා මම මගේ ට්‍රේඩින් 5 එකේ එහෙම මෙටා ට්‍රේඩර් 5 එකේ මම ඔයාලට ට්‍රේඩින් chart එක ෂෙයා කරනකොට ඒකේ limit orders වගේක් දාලා තියෙනවා. හරි. ඒක කරන්නේ තමන්ගේ account balance එකට ගැලපෙන්න. ඔයා මේකට risk කරන්නේ කොයි තරම් ප්‍රමාණයක්ද කියලා මුලින්ම තීරණය කරන්න. ඔයා හිතන්නකෝ ඔයා wallet එකේ හැටියට ඔයා ඩොලර් 10ක් risk කරනවායි කියලා. ඔයාට ඩොලර් 10ට stop loss වැටෙන විදිහට තියාගන්න පුළුවන් මේ limit orders ටික. ඒක හැම සෙටප් එකකටම එකම විදිහට පාවිච්චි කරන්න. හරි. දැන් අපි money management video එකක වෙනම කතා කරමු. හරි. දැන් ඔන්න එතකොට මේ විදිහට market එක එනවා. එතකොට
මේ සෝන් වලින් පහට ඩොප් වෙන්න පුළුවන්. එතකොට කරන්නේ අපි මාකට් ප්‍රයිස් එකෙන් ඔන්න එන්ට්‍රි එකක් ගත්තා. හරි. ඊළඟට 2500 එනේ තියෙන්නේ මෙතන. හරි. අපි මේ විදිහට ගන්න පුළුවන්. ඔයාගේ වොලට් බැලන්ස් එකත් එක්ක ඔයාට පුළුවන් 2499 න් තව එකක් ගන්න. හරි. ඊළඟට ඔයාට පුළුවන් 2498 න් එකක් ගන්න. හරි. එතකොට ඔන්න එන්ට්‍රි කීයක් වැටෙනවද බලන්නකෝ. එතකොට මෙහෙම මාකට් එකේ ඊළඟ එක ගන්නවා අපි මේ විදිහට. buy එකක් TP level එක දාලා ඔයාට මේ විදිහට ගන්න පුළුවන්. හරි. ඊළඟට එතකොට මාකට් එකේ අපි තව එන්ට්‍රි එකක් ගන්නවා මේ විදිහට. හරි. එතකොට බලන්න එක එන්ට්‍රියෙන් එන්ට්‍රියට pip 10ක gap එකක්. ඒක ඔයා ගන්න එන්ට්‍රි ප්‍රමාණය අනුව වෙනස් වෙනවා. හරි. අපි මේක තව ටිකක් මේ විදිහට ලං කරමු. එතකොට අපිට ඊතුරු එකක් ප්ලේස් කරගන්න පුළුවන් මෙතන. හරි. මම මේක ඔයගලන්ට live market එකෙත් කරලා පෙන්වන්නම් සඳුද. හරි. final එක අපි මේ විදිහට මේ අටම zone එකකින් ගන්නවා. හරි. මේ විදිහට plan කරමුකෝ. හරි. එතකොට දැන් ඔයා හිතන්න දැන් මේක උදාහරණයකට. හරි. එතකොට දැන් මාකට් එක ඔන්න අපි buy entry එකක් ගත්තා. ඊට පස්සේ මාකට් එක උනේ මෙහෙම drop වුණා. මාක අපි හිතමුකෝ down trend එකේ මාකට් එකක් කියලා මෙහෙම. හරි. ඔන්න මාකට් එක මෙතෙන්ට ආව පොඩි up එකක් ගියා. ඊළඟට මේ zone වලට ඇවිල්ලා මෙහෙම ඇවිල්ලා මේ zone එකත් ඔන්න touch කරලා මාකට් එක ඔන්න දැන් fly වෙලා තියෙනවා. අපි හිතමු දැන් මාකට් එක TP hit වෙලා නැහැ. හරි. දැන් ඔන්න මාකට් එක තියෙන්නේ 2501. හරි. අපි මේක ගමුකෝ උදාහරණයකට. එතකොට දැන් ඔන්න මාකට් එක තියෙන්නේ 2501. පැහැදිලිද? හරි. දැන් එතකොට මේ setup එකේදී අපි බලමු මේ වගේ stop loss කොහොමද. දැන් මේ first scenario එකේ අපේ entry තියෙන්නේ 2500. stop loss එක 2496. හරි. එතකොට මේ trade එක මගේ loss වුණොත් මෙතන SL එක වදිනවා කීයද අපි 0.01 එකෙන් කතා කරේ. හරි. එතකොට 40 pips වදිනවා. ඒ කියන්නේ ඩොලර් 4යි. හරිද? මම හිතනවා පැහැදිලි වෙන්න ඇති කියලා. 40 pips. ඊළඟට මේ setup එකේ බලන්න 2499 තියෙනවා. 99 ඉඳන් 96 ට කියන්නේ එතකොට මෙතන pip 10ක් ඔන්න අඩුයි. එතකොට මේ setup එකේ SL එක වදිනවා 30 pips. හරිද? එතකොට මෙතන profit sorry loss එක වෙන්නේ ඩොලර් 3යි. හරි. එතකොට මෙතන 2498 න් අපේ entry තියෙනවා. හරි. එතකොට ඔන්න මෙතන SL එක pip 20යි. හරි. pip 20යි කියන්නේ ඩොලර් විදිහට ගත්තොත් ඔයාලා බලන්න පුළුවන් ඩොලර් 2යි. හරි. ඊළඟට මෙතන setup එක ගත්තොත් ඔයාලා බලන්න පුළුවන් මෙතන තියෙන්නේ 97 96 ස්ටොප් ලොස් එක. ඒතකොට මෙතන SL එක කීයද? මෙතන SL එක තියෙන්නේ pip 10යි. හරි. එතකොට මෙතන SL එක වදිනොත් ඩොලර් 1ක් ලොස් වෙනවා 0.01 න්. හරි. ඔන්න ට්‍රේඩින් සෙටප් එකට අදාළව ස්ටොප් ලොස් එක. එතකොට මට කියන්නකෝ දැන් මේ සෙටප් එක ෆේල්ඩ් වුණොත්. හරි. අපි හැම වෙලෙම හිතන්න ඕනේ හරි මෙහෙම එන්ට්‍රි එකක් ගන්න නම් ඔයාල එක සිග්නල් එකකට හරි තමන්ගේ account එකේ මේ trade එක total loss තුනෝ ඔයාගේ loss එක කොච්චරද කියලා බලන්න ඕනේ. හරි. එතකොට ඩොලර් 4 එකතු කිරීම ඩොලර් 3 එකතු කිරීම ඩොලර් 2 එකතු කිරීම ඩොලර් 1. හරි. මේකෙන් එතකොට setup එක වෙන්නේ. එතකොට ඔයාලා බලන්න පුළුවන් 3 2 5 4 1 5 5 5 කියන්නේ 10යි. අන්න ඩොලර් 10ක් ලොස් වෙනවා. එතකොට 0.01 න් මේ විදිහට ට්‍රේඩ් 4ක්. ඒ කියන්නේ සිග්නල් එක දුන්නු ගමන් මාකට් ප්‍රයිස් එකෙන් 1යි. ඊළඟට ලිමිට් ඕඩර්ස් 3ක් දානවා ඒ අදාළ ගැප් එකට අදාළ. හරි. දානකොට මේ සෙටප් එකක් ෆේල්ඩ් වුණොත් ඔයාගේ ඩොලර්ස් විදිහට ගත්තොත් ඩොලර් 10ක් ලොස් වෙනවා. හරි. දැන් ඔයා හිතන්නකෝ ඔයාගේ account balance එක පොඩි amount එකක්. දැන් ඩොලර් 10 කියන එක රිස්ක් කරන්න පුළුවන් ඩොලර් 100ට වැඩි account වලට ප්‍රශ්නයක් නැහැ. මේ setup එක වැඩ කරගන්න පුළුවන්. හැබැයි ඔයාගේ account balance එක තියෙන ඩොලර් 50 නම් ඔයාට ඩොලර් 50 න් ඩොලර් 10ක් රිස්ක් කරන්න බෑනේ. එතකොට ඔයා බලන්න ඕනේ හරි මම ගන්නෙ pip 40 entry එකයි pip 10 එකයි. ප්‍රශ්නයක් නැහැ. නැත්තම් ඔයාට පුළුවන් මම ගන්නෙ pip 30 එකයි 10 එකයි.
හරි ඒ විදිහට තමන්ගේ රිස්ක එක මැනේජන විදිහට ඔයාට කොයිස් ලිමිට එන්ට්‍රි දෙක දාන්න නැත්ත ලිමිට එන්ට්‍රියක් ගන්න මාකට් ප්‍රයිස් එකෙන් එකක් විතරද ගන්න ඒක ඔයාට තීරණය කරන්න පුළුවන් හරි යම් කිසි වෙලාවක මාකට් එක මෙහෙම ඩවුන් වෙලා මේ ලිමිට් ඔක්කොම ඇක්ටිවේට් කරගෙන දැන් ඔන්න මාකට් එක ඇවිල්ලා තියෙනවා 2500 එකට එතකොට 2500 එකට එන්න කලින් දැන් මම මෙතන සාමාන්‍ය යටින් මෙන්ෂන් කරනවා ඔයගොල්ලන්ට මතක ඇති TP1 හිට් වුනහම SL එන්ට්‍රියට ගන්න කියන එක අපි සිග්නල් වල මෙන්ෂන් කරනවා හැබැයි දැන් මෙතන TP1 හිට් වෙලා නැහැ TP1 හිට් උනේ නැති වුණාට දැන් අපි මේ එකින් එකේ ප්‍රොෆිට් එක බලමුකෝ හරි දැන් මෙතන ප්‍රොෆිට් එක බලන්න මෙතන 2500 එකට ඇවිල්ලා තියෙනවා එන්ට්‍රි 2500 එතකොට ප්‍රොෆිට් එක හරි අපි ප්‍රොෆිට් එක මේ විදිහට ටයිප් කරගමු ප්‍රොෆිට් එක $1 හරි එතකොට මෙතන 2499 තියෙන්නේ හරි 99 ඉඳන් මෙතෙන්ට එනකොට හරි මෙයාගේ තියෙන ප්‍රොෆිට් එක එතකොට $2 හරි එතකොට මෙතන දැන් තියෙන එන්ට්‍රි කීයද 2598 98 ඉඳන් 501ට එනවා කියන්නේ ඔයාලට බලන්න පුළුවන් මෙතන තියෙන ප්‍රොෆිට් එක කීයක්ද ඩොලර් 3 හරි එතකොට ෆයිනල් යටින්ම ගත්ත එන්ට්‍රි එක ඔයාලට බලන්න පුළුවන් මෙතන තියෙන 2497 97 ඉඳන් මෙතෙන්ට ආවයි කියන්නේ ඔන්න ප්‍රොෆිට් එක $4 පැහැදිලිද දැන් එතකොට මේ උදාහරණෙදී මාකට් එක පහළට එනකොට අපි buy එකක් ගත්තා ඒකේ stop loss ටික මේ විදිහට දාගත්තා අපි දන්නවා එතකොට මේක loss වුණොත් මෙච්චර ප්‍රමාණයක් loss වෙන්න පුළුවන් කියලා ඒක ඔයාලට තීරණය කරන්න පුළුවන් හරි එකක්ද දෙකක්ද තුනක්ද හතරක්ද ගන්න කියන එක ඔයාලට තීරණය කරන්න පුළුවන් අපි money management video එකේදී account balance එකට අදාළව ඔයාලට කීයක්ද ගන්න පුළුවන් කියන එක වෙනම කතා කරමු හරි එතකොට මෙතනදී ඔයාට risk එක වැඩිම trade එක මොකක්ද හරි දැන් මම කියනවා මෙහෙම 500කට ආවහම ඔයාගේ යටින්ම ගත්ත entry ටික stop loss entry එකට අරගෙන hold කරලා උඩින් ගත්ත trade profit එකෙන් close කරගන්න කියලා ඒ කියන්නේ මෙතන risk එක වැඩිම trade ටික මොනවාද මේ තියෙන්නේ ඩොලර් 4ක් loss වෙන එක 3ක් loss වෙන එක 2ක් loss වෙන එක එතකොට ඔයාට පුළුවන් මේ ටික ප්‍රොෆිට් එකෙන් ක්ලෝස් කරලා ඒ කියන්නේ ඩොලර් 1යි 2යි 3යි ඒ කියන්නේ මෙතන ඩොලර් 6ක් ප්‍රොෆිට් එකෙන් ක්ලෝස් කරලා මේ ඩොලර් 4ක් ප්‍රොෆිට් එකේ රන් වෙන එකේ දැන් ඔයාලා දන්නවා ස්ටොප් ලොස් එක තියෙන්නේ 2496 එන්ට්‍රි 2497 ඔයාට 2497ම ස්ටොප් ලොස් එක විදිහට දාලා මේ ට්‍රේඩ් එක හෝල්ඩ් කරන්න පුළුවන් එතකොට මාකට් එක මෙතන ඉඳන් ඉස්සරහට කන්ටිනියු වෙනකොට ඔයාට ඒ අදාළ ප්‍රොෆිට් එක ක්ලෝස් කරගන්න පුළුවන් හරි එතකොට මෙතන ලේයර් කරද්දී එන්ට්‍රි 2 3ක් ගන්නවා වෙන්න පුළුවන් 5 6ක් ගන්නවා වෙන්න පුළුවන් 10ක් ගන්නවා වෙන්න පුළුවන් 20ක් ඒක ඔයාගේ account balance එකට අදාළව අරගන්න පුළුවන්. ඉතින් මම හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා. එතකොට මේ විදිහට තමයි entry ගන්න කියන්නේ. එතකොට මම දෙන update එක හරියට follow කරන්නේ මෙහෙම. හරි ඔතන ඔන්න buy setup එකේදී ඕක තමයි setup එක. එතකොට මේ zone වලින් හරියට mark කරලා entry ගන්න හැම වෙලේම try කරන්න movement එක උඩට buy වෙනකොට ඩොලර් 2ක් වගේ ඔයා අඩුම lot එකෙන් ගත්තනම් pip 15 20 profit එකේ run වෙනකොට stop loss entry එකට අරගෙන hold කරන්න. හරි නැවත එන්ට්‍රි එකට આવොත් මාකට් එකේ ප්‍රොෆිට් එකක් නැතුව ට්‍රේඩ් එක ක්ලෝස් වෙයි. හැබැයි ඔයා බලන්න ඕනේ යන්න පුළුවන් මැක්සිමම් දුරට යන්න. හැබැයි රිස්ක් එක මිනිමයිස් කරගෙන. හරි. මං හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා. එතකොට ඔයාලට පුළුවන් මේකේ TP දානකොට TP3 එක දාන්න. හැම වෙලේම ફોકસ කරන්න ඕගොල්ලෝ ට්‍රේඩ් හෝල්ඩ් කරනවා නම් TP3 දාන්න නැත්නම් TP4 දාන්න. ඒ කියන්නේ RR එකකට තුනක් තියෙනවා TP3 එකේ. හරි TP4 එකේ RR එකකට හතරක් තියෙනවා. එකට පහක් තියෙනවා. හරි. ඒක ඔයාලට කැමති විදිහට මේන්ටේන් කරන්න පුළුවන්. මම රෙකමන්ඩ් කරන්නේ අඩුම TP3 එකවත් ફોકસ කරන්න එක සෙටප් එකකින් එක එන්ට්‍රියක් ගන්න. හරි. දැන් එතකොට අපි හිතමු දැන් සිග්නල් දෙනකොට මගේ සිග්නල් ලොස් වෙනවා. හරි. SL හිට් වෙන එක සාමාන්‍ය දෙයක්නේ. හරි. දැන් අපි බලමු ඔයාගේ account balance එක තියෙනවා ඩොලර් 200ක්. හරි. අපි උදාහරණයකට හිතමුකෝ. ඩොලර් 200ක් තියෙනවා. හරි. එතකොට ඩොලර් 200 account එකේ ඔයා entry ගන්නකොට අපි හිතමු ඔන්න පළවෙනි entry එක loss දෙවෙනි entry එක loss තුන්වෙනි entry එකත් loss හරි trade 3ක් lost හරි ඔයා හිතන්න මේ 0.01 එකෙන් මේ විදිහට zone එකෙන් trade 4ම place කරනවායි කියලා හරි මේ විදිහට zone එකෙන් trade 4ම place කරනවා නම්
අපිට ඊට පස්සෙ බලන්න පුළුවන් හරි මේක ලොස් එක කීයද. හරි එතකොට එක සෙටප් එකකට ඩොලර් 10යි. හරි එතකොට මෙතන එක සෙටප් එකකදී ඩොලර් 10ක් ලොස් වෙනවා. එතකොට 10 වැඩි කිරීම 3. හරි සමානයි ලොස් එක කීයද? ඩොලර් 30යි. හරි ඔයා හිතන්න අන්තිම ට්‍රේඩ් දෙක හරි ප්‍රොෆිට් කරනවා. හරි එතකොට දැන් ඔයා මේ යට එන්ට්‍රි ටික ප්‍රොෆිට් එකෙන් ක්ලෝස් කරගන්නවානේ. හරි දැන් අපි හිතමුකෝ 500කට එනකොට මේ විදිහට උදාහරණයකට ක්ලෝස් කරා කියලා. එතකොට ඔන්න ඩොලර් 6න් ක්ලෝස් කරා. අනික TP 3 දානවා. හරි එතකොට හරියටම කැල්කියුලේට් කරොත් ඔයාට මේ විදිහට ගන්න පුළුවන්. හරි මාකට් එකේ අපි එතකොට ඔන්න TP වලින් ක්ලෝස් කරගන්න එක තියෙනවානේ. එතකොට ඩොලර් 6යි. 6 වැඩි කිරීම 2. හරි කීයද එතකොට? 12යි. හරි ඊළඟට මේකට එකතු වෙන්න ඕනේ. ඇයි? ඔයා දැන් මාකට් එකේ ඊළඟට දැන් 6 ගානේ අපි එන්ට්‍රි දෙකක් ක්ලෝස් වෙනවා. ඊළඟට ඔයා TP 3 දාලා හෝල් කරනවා කියන්නේ එතකොට ඩොලර් 12යි. හරි 120නේ. 12 වැඩි කිරීම 2. එතකොට එතන එනවා 24යි ඩොලර්. හරි එතකොට මේ net total එකේ එකතුව සමාන වෙනවා. ඔයාට බලන්න පුළුවන් 12යි 24යි කියන්නේ එතන කීයද එතකොට? ඩොලර් 36. හරි එතකොට මේ සෙටප් එකේදී net total එක තියෙනවා 6 profit එක. මේක මීට වැඩිය වෙනස් වෙනවා. හරි ඒවා මම ඕගොල්ලන්ට live උදාහරණත් එක්ක පෙන්නන්නම්. දැන් මේ සරල උදාහරණයක් මම කිව්වේ. එතකොට මම මේකේ ඕගොල්ලන්ට theory එකක් කියනවා. මෙහෙම කරන්න මේ විදිහට risk එක minimize කරගන්න පුළුවන්. මේ විදිහට entry ගන්න. එතකොට මේක ටිකක් customize කරලා. ඒ කියන්නේ මම කියන එක ඒ විදිහටම නැතුව මේක බලලා මේකෙන් ගන්න තියෙන දේ අරගෙන මේක ඔයාගේ විදිහට හදාගන්න එක ඔයාගේ වැඩක්. හරිද? එතකොට දැන් ඔයාලට ඉතින් CJ ඔගේ සමහර වෙලාවල් වල මාකට් එක මේ entry එකට එන්නේ නැතුව යට මේ entry එකට එන්නේ නැතුව මෙහෙම උඩින් යන්න පුළුවන්. ඔව්. එතකොට මේ trade එක activate වෙන්නේ නැහැ. එහෙම වුනහම TP1 hit වුනහම අර activate නොවුණු limit entry ටික අපිට අයින් කරන්න පුළුවන්. එතකොට profit එක වෙනස් වෙනවා. මම කියන්නේ ඔයා entry 3ක් නම් ගන්න එක signal එකකට හැම signal එකකටම entry 3ක් ගන්න. ඔයා signal 4ක් නම් ගන්නේ හැම එකකටම 4ක් ගන්න. ඔයා ගන්න උඩ zone එකිනු යට zone එකිනු entry විතර නම් 2යි නම් හැම signal එකකට මේක ගන්න. close කරනකොටත් එහෙම. TP1 hit වෙනකම්ම ඉන්නවනම් ඒක ඔයාගේ කැමැත්ත. හැබැයි මම කියන්නේ pip 15ක් 20ක් profit එකේ run වෙනකොට stop loss entry එක ගන්න close කරේ නැතත් කමක් නැහැ. හරි ඒ විදිහට හැම වෙලේම try කරන්න තමන්ගේ risk එක minimize කරගන්න. හරි මං හිතනවා නම් පැහැදිලි වෙන්නේ නැති කියලා buy එකකට කොහොමද entry ගන්න කියලා. හරි දැන් එතකොට අපි මේ scenario එකම බලමු sell එකකට. හරි අපි මේ drawing ටික මෙතනින් අයින් කරමු. මං හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා. එතකොට මේකෙන් ගන්න තියෙන උපරිම ප්‍රයෝජන අරගෙන මේ වැඩේ හරියට කරගන්න එක ඕගොල්ලන්ගේ වැඩක්. හරි මේක හිතුවොත් කරන්න බැරි දෙයක් නෙවෙයි, කරන්න පුළුවන්. ඔයාලා දැනගන්න ඕනේ හැම වෙලේම තමන්ගේ රිස්ක් එක මිනිමයිස් කරගන්න. කිසිම වෙලාවක අනවශ්‍ය රිස්ක් එකක් අරගෙන තමන්ගේ account balance එකම රිස්ක් කරලා entry ගන්න යන්න එපා. හරි හැම වෙලේම බලන්න ඕනේ මගේ account balance එකට දරන්න පුළුවන් ගාන කීයද කියන එක. හරි දැන් මම මෙතන buy setup එකට අපි දාගත්ත signal එකත් අයින් කරමු. අපි දැන් බලමු sell එක. හරි sell එකේ අර විදිහම තමයි. බලන්නකෝ sell gold enter now. ඒ කියන්නේ market price එකෙන් sell එකක් ගන්න. හරි ඒ වගේම දෙනවා ඊළඟට 2500 2503 තමයි selling zone එක. stop loss එක 2504. කීයද? first entry ඉඳන් pip 40යි. එතකොට same scenario එකමයි buy එකේ opposite එක. හරි TP1 එකට pip 20යි, TP2 එකට pip 50යි, TP3 එකට pip 120යි, TP4 එකට pip 200යි, TP5 open. හරි එතකොට මේකෙත් අර විදිහමයි. මම දැන් zone ටික ඉක්මනට ඕගොල්ලන්ට mark කරලා පෙන්නන්නම් කොහොමද වැඩේ වෙන්නේ කියලා. හරි 2500 2503 සමා වෙන්න 2500යි. අපි මේක තව ටිකක් උඩට ගමු. එතකොට පැහැදිලිව mark කරගන්න පුළුවන් අපිට zone ටික 2503. හරි එතකොට මේ 2500 2503 කියන්නේ අර විදිහටම අපේ selling zone එක.
හරි තොට අපි මේක මාක් කරගන්නවා රතු පාලි. හරි ස්ටෝප් ලොස් ලයින් එක 2504. හරි එතකොට මේකෙත් අර විදිහම තමයි, කිසි වෙනසක් නැහැ. ඔයාට සෙල් එක මාකට් ප්‍රයිස් එකෙන් මේ විදිහට ගන්න පුළුවන්, මේ තෙන්ට ස්ටොප් ලොස් එක තියලා ටේක් ප්‍රොෆිට් එක TP3 එක තියලා. හරිද? මම මේකකින් එක අර ස්ටොප් ලොස් ගැන මේව මාක් කරන්න යන්නේ නැහැ. ඊළඟට ඔයාට අර අදාළ සෝන් එකේ අර විදිහට ලිමිට් එන්ට්‍රි ටික දාගන්න පුළුවන්. එතකොට ෆයිනල් එන්ට්‍රි එක මේ විදිහට වෙනකම්. හරිද? එතකොට ඔයා හිතන්න දැන් ඔන්න මේකෙත් මාකට් එක මේ විදිහට buy වෙනවා. buy වෙලා මේ zone එක touch කරලා මේ ඔක්කොම limit activate කරගෙන පහළට drop වුණයි කියලා. හරි drop වෙලා ඔන්න මේකත් 2498ට වගේ දැන් මේ විදිහට drop වෙලා තියෙනවා. එතකොට ඔයාලට බලන්න පුළුවන් අර විදිහටම ඔයාලට මෙතන risk එක වැඩි entry මොකද්ද එතකොට? හරි risk එක වැඩි entry තමයි ඔයාගේ loss එක වැඩිම entry. ඒ කියන්නේ ඔයා මුලින්ම ගත්ත sell එක. හරි ඔයාට පුළුවන් ඒ එන්ට්‍රි ටික ප්‍රොෆිට් එකෙන් ක්ලෝස් කරගෙන ඔයාට රිස්ක් එක අඩුම, ඒ කියන්නේ වැඩිම ප්‍රොෆිට් එකකින් රන් වෙන ඔයාගේ ස්ටොප් ලොස් එක අඩුම එක ස්ටොප් ලොස් එන්ට්‍රියට අරගෙන මේ විදිහට හෝල්ඩ් කරන්න පුළුවන්. හරි මං හිතන ඔන්න පැහැදිලි වෙන්න ඇති කියලා buy සහ sell වලට signal වලට එන්ට්‍රි ගන්න කොහොමද කියලා. හරි දැන් මේකේ ඔයාලට එන ප්‍රශ්න ගැටලු ඇති. CJ ඔයා ඔහොම කිව්වට අපිට මෙන්න මේ දේ තේරෙන්නේ නැහැ. අපිට මේක කරගන්නේ කොහොමද කියලා හරියට තව පොඩ්ඩක් පැහැදිලි කරලා ඕනේ. හරි එහෙම මොන හරි ඔයගොල්ලන්ගේ සජෙෂන් තියෙනවා නම්, ප්‍රශ්න ගැටලු තියෙනවා නම්, මේකෙත් ක්ලියර් වුනේ නැති ඒවා තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාන්න මේ වීඩියෝ එකට. මම ඒ ටික පැහැදිලි කරන්නම්. මොකද ඔයාලා මුලමදී, ඒ කියන්නේ සිග්නල් එකකට හරියට ට්‍රේඩ් ටික ගන්න කොහොමද, ප්‍රොෆිට් එකෙන් ක්ලෝස් කරගන්න කොහොමද, ඒ ටික හරියට ඔළුවේ අවබෝධයක් නැතිනම් ඔයාලා ඉතුරු ටික කරගද්දි මේක තවත් අනාගන්න. හරි ඒ නිසා හැම වෙලේම බලන්න ඕනේ තමන්ගේ රිස්ක් එක මිනිමයිස් කරගෙන වැඩේ හරියට කරන්න. මං හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා. දැන් එතකොට ඔයාලට මෙතනදී ප්‍රශ්නයක් ඉතුරු වෙනවානේ. CJ මගේ account balance එක මෙච්චරයි. ඒකට අදාළව මට entry කීයක් ගන්න පුළුවන්ද? ඒ entry ටික ගන්න ඕනේ මම lot size එක කීයෙන්ද? හරි කොහොමද close කරගන්නේ? අන්න ඒ money management video එක මං හෙට දවසේ හෝ සඳුදා දවසේ අනිවාර්යෙන් upload කරන්නම්. time එකක් තිබුණොත් ඉරිදා දවසට තමයි set කරලා දෙන්නම්. time එක තිබ්බ නැත්නම් තමයි මට upload කරගන්න බැරි වෙන්නේ. ඉතින් ඔයාලා try කරන්න ඕනේ පුළුවන් තරම් මේ දේ හරියට අවබෝධ කරගන්න. හරි කොහොමද entry එකක් ගන්න සහ ඒ ටික layer කරලා හරියට place කරගන්නේ කොහොමද කියලා. දැන් අපිට එකම තැනින් entry ගොඩක් ගන්න පුළුවන්. හැබැයි එතකොට හැම එකකටම stop loss එක pip 40ක් වෙනවා. එහෙම වෙන්නේ නැතුව layer කරලා ගන්න එකේ වාසිය තියෙන්නේ market එක පහළට එන්න ඔයාට ඒකේ entry ගන්න පුළුවන්. හරි මම හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා. මේකේ අදාළ money management part එක බොහොම ඉක්මනට අරන් ඉන්නම්. ඊට අමතරව දැන් money management එක හදනකොට කතා කරන්න පුළුවන් මේ වීඩියෝ එකේ තියෙන ප්‍රශ්න ටික. එතකොට ඔයාලට මේකේ තියෙන ප්‍රශ්න ගැටලු මොනවාද කියන එක කමෙන්ට් එකේ දායන්න. මම ඒවට 1x1 ඕගොල්ලන්ට reply කරන්න. එහෙනම් පරිස්සමින් ට්‍රේඩ් කරයි යන්න. යාළුවෝ සියලු දෙනාටම ජය වේවා.